ියර දෙනාටම තෙරුවන් සරණයි සැදැහවත් පිරික් හැටියට බදුරජාණන් වහන්සේට ගරු කරන පිසක් හැටියට. තමහරලාට පුුව වැඩසටහන බෞද්ධ නොවිනාත් අහනාවෙන්න පුළුවන්. බෞද්ධයෙන් හැටියට අපිට යම් අවවාධයක් කරන්න පුළහන්නං. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පිරිසක ශාස්තෘුවරයා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මුළු විශ්වයම ශස්තෘුවරය. ඔන්වහසේට ජාති කුල ගෝත්‍ර ආගම් මොකවත් බල පැවිනෑ. ධර්මයේ දේශනා කලානං සියලු දෙනාටමයි. නිරය කියන කාරණාව පැහදිරි කලාන බෞද්ධයන් විතරක් වැදි කරලා නිරේටයනෝ කියන කාරණාව නෙමෙයි. සකල සත්්‍යයාම නිරයක් තියෙන බව දැන හෝ නොදැන. අප්‍රමාණ පෞකරගන්නවනං ඒ අයට මේ නරක තිරිසං ප්‍රේත අසුර කියන සතරාපායි උපත ඒ කාන්තයි නියතයි. එං නිදහස් කරගන්ඩයි, බුදුරජාණන් වහසසි ධර්මය දේශනා කළේ මේ කර්මය කියන ධර්මතාවයත් බෞද්ධයන්ට විතරක් සීමාවනය එකක් නෙමෙයි. බෞද්ධ නොවන අබෞද්ධාය, කර්මය කියන ධර්මතාවෙන් කොච්චර පීඩා විදිනවද. කොයි විදිහට දේගොල්ු විදිින්නේ කියන කාරණාවත් ඇබි සාකච්ඡා කරමු ප්‍රඥාව ඇත්තූ. එහනම් මේ කාරණාවට මමත් බඳන් නේද කියෙන කාරණාව දකිින්ට පුළුවහන් එනිසා ජාතියාගම් පේදයකින් තොරව මේ වෙලා උපදේශයක් දෙනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුන් පන්සෙල්. ආරක්‍ෂාකරගෙන ජීවත්තෙන්ට පුළහන්නං. ඔබේ ජීවිතේ කොයි තරං ආරක්ෂාවක්තියනවද රැකවරණයක් තියෙනවද කියන කාරණාව, සිල් ආරක්‍ෂා කරන්න්නට පටන් අරගෙන ටික කාලයක් ගත වෙනකට ඔබටම දැනෙන්ට පටන්ගන්නවා. ආං ඒ සුවය අත්්‍යඳමින් සම්මාධිට්ටියයේ සම්මාධිට්ඨික පුද්ගලය කැටියට සසර කුසල් එකතු කරගඩ පුළුවහන්ම් අංසාරෙන් විිදෙන්ඩ ඔබටත් පුළහන්කම තියෙනවනම් ඔබ හැෑම භග්‍යවන්තෙක්. එනිසාම සියලු දෙනාටම මේ වෙලාවේ අවවාධයක් අනුශාසනාව කැටියට සඳහන් කරනවා. අපි ආගමක් ගැන නොහිතා මේ උතුම් සිල් පද පහ ආරක්ෂා කළොත් සියලු දෙනාටම සැසෙන්නව් අප්‍රමාණ යහපත පෞද්ගලිකෝ තමතමන්ගේ පවල් ජීවිතයට ආර්ථිකයට මෙහැම දෙේටම යහත්. තුම් සීලියෙෙන් යුක්ත වෙඩ පන්සසිල් මත පිහිටඩ කල සියලු දෙනාට වෙලයි සිෙහිපත් ක.